චරිතාංග රංගනයේ සෝකී අපූර්ව රංග ශෛලීන් ප්‍රභාමත් කරන අපි ගොඩක් ආදරය කරන රංගන ශිල්පියෙක් තමයි ජනක කුඹුකගේ කියන්නේ. මේ දිනවල රූපවාහිනී තිරය හරහා ටෙලි නාට්‍ය කීපයක් තුළින් ඔබ හමුවට එන ඔහු ඔහුගේ අලුත්ම කලා කටයුතු වගේම ඔහුගේ ජීවිතයේ අලුත් තොරතුරුත් සත්‍යන්ත පුවත් පතකට කියලා තිබුණේ මෙහිමයි. ජනක මුලින්ම මේ දිනවල ඔබ රංගනයෙන් දායක වන ටෙලි නාට්‍ය වගේම විකාශනයන ටෙලි නාට්‍ය ගැනත් කියමු නේද? සඳුන් රාජකරුණාගේ තෝරු ටෙලි නාට්‍ය වගේම මහේන්ද්‍ර කුලසිංහගේ සුසුමක ඉම නාට්‍යවල රංගනයෙන් දායක වෙනවා. මේ නාට්‍ය දෙකම විකාශනය වෙන්නේ ITN නාලිකාවේ. ඊට අමතරව ප්‍රවීණ නිර්මාණවේදී නාලන් වෙන්ඩිස් මහතා නිර්මාණය කරන අලුත්ම ටෙලි නිර්මාණය වන නෑනලා නාට්‍ය රූගත කිරීම වලට මේ දිනවල දායක වෙනවා. ඔබ මීට පෙරත් නාලන් වෙන්ඩිස් නිර්මාණය කරන නාට්‍ය කීපයකටම දායක වුණා නේද? පහුගිය කාලේ තරු කුමාරි සල්සපුනා වගේ නාට්‍යවලට මම රංගනයෙන් දායක වුණා. තරු කුමාරි නාට්‍ය යශෝදා සහ මම අඹුසැමි චරිත රඟපෑවේ. හැබැයි ඊට පස්සේ නෑනලා නාට්‍ය ආයෙත් පාරක් යශෝදා වගේ මම අඹුසැමියන්ගේ චරිත රඟපානවා. නෑනලා නාට්‍ය ඔබ රංගනයෙන් දායක වන ජයතිස්ස කියන චරිතය ගැනත් කියමු නේද? බොහොම සාමාන්‍ය විදිහට පොඩි තැනකින් වෙළඳාම පටන්ගෙන ඉහළට ගිය ශාස්ත්‍රීකෝ ව්‍යාපාරිකයෙකු සතු පවුලක වැඩිමල් පුතා. ඒ පවුලේ අනෙක් සහෝදර සහෝදරියන්ට වඩා හොඳින් අධ්‍යාපනය ලැබලා ව්‍යාපාර පවත්වාගෙන යමින් උසස් පැලැන්තියක ජීවිතයක් ගත කරන චරිතයක්. අනිත් නංගිලා මලිලා පවුලට නොගැලපෙන විවාහයන් කරගෙන ජීවිත ගෙන යන ස්වභාවයක් තමයි තියෙන්නේ. මෙයා එක තියෙන ඝට්ටනය පවුල එක්ක විටදී පවා ප්‍රකාශ වෙනවා. මේ අතර මේ විදිහට නොගැලපෙන විවාහය කරගත් සහෝදර සහෝදරියන් අතරේ අවිවාහක නැගණියක් ජයතිස්සට ඉන්නවා. ඇයි මේ ලොකු අයියාගේ සිතුම් පැතුම් වලට රැදි චරිතයක්? ජයතිස්ස කියන්නේ තමාගේ කූට බුද්ධිය වගේම ඒ නංගිලා ලවා පවුලේ සමස්ත බූදලය තමන් සතු කරගන්නයි. ඉතින් මේ සියල්ල අතරේ පවුලේ සිදුවෙන ගැටුම් සියල්ල සමග නෑනලා විකාශනය වෙනවා. මේක හරි ශක්තිමත් කතා පුවතක්. ඒකාකාරී ටෙලි නාට්‍ය අතරේ වෙනස්ම කතාවක්. පවුලක් ඇතුළේ ආදරෙන් වැළඳගත් ටෙලි නිර්මාණ කිහිපයක්ම කළ නාලන් මහතා මේ නෑනලා මගින් යළිත් සමස්ත ප්‍රේක්ෂකාගාරය අමතන බව කියන්න පුළුවන්. මේ පවුල් සංවිධානයට ජයතිස්ස මැදිවන්නේ මොන විදිහටද? ජයතිස්ස හොඳට ඉගෙන ගත්ත උසස් පැලැන්තියකට ගිය පුද්ගලයෙක් වගේම එයා විවාහ කරගත්තත් උසස් පැලැන්තියක පවුලකින්. මේ සමාජ තලය එක්ක එයාට එයාගේ පවුලේ අනෙක් සහෝදර සහෝදරියන් ගැලපෙන්නේ නැහැ. මේ නොගැලපීම විශාල හැලහැප්පීම එක ගෙවි යන්නේ. මෙහි යශෝදා ඔබේ බිරිඳල සංගපෑමේදී ලැබුණු දායකත්වය මොන වගේද? වේදිකාවේ වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේත් එකට වැඩ කරපු නිසා අපි අතර හොඳ අවබෝධයක් තියෙනවා. ඒ හැර යශෝදා කියන්නේ කලාව ගැන ඉතාමද කියවීමක් දැක්මක් වගේම රසවින්දනයක් තියෙන අපූර්ව චරිතයක්. අපි බොහෝ වෙලාවට කලාව ගැන, ලෝකය ගැන, සමාජය ගැන වගේම අනාගතය ගැන බොහෝ දේ කතා බහ කරලා තියෙනවා. ඒ හරහා අපි අතරේ තියෙන වටහා ගැනීම, හඳුනා ගැනීම අපි මේ විදිහට ඉදිරිපත් කරන චරිතවලදී අපූර්වට මුස්කරන්න පුළුවන්. මේ අවබෝධයේ චරිත හරහා ඒවට දායක වීමේදී අපට ඒ චරිත කිරීම පහසුවක් වෙනවා. ඒ වගේමයි නාලන් වෙන්ඩිස් මහතාගේ තියෙන පරිණතභාවය, දැනුම බුද්ධිය වගේම ඔහුගේ පරිණතභාව නිසා අපි මේ වගේ නිර්මාණවලට දායක වෙන්නේ හරිම ආශාවෙන්. යශෝදා අධ්‍යක්ීම ඇති පරිපූර්ණ රංගන ශිල්පිනියක්. ඒ දැනීම ඉහළ නිසාම ඒ චරිතය සැනකින් ග්‍රහණය කරගන්නවා. ටෙලි නාට්‍ය ජයතිස්ස කියන චරිතයත් ජනක කියන චරිතයත් ගත්තොත් කොහොම සමානකම්ද තියෙන්නේ? ඒ චරිත දෙකක් එක්කෙනෙක් නෙමෙයි. මේ විදිහට පිටපත් වලින් ලැබෙන චරිත වලින් සියුම් තැන් ස්පර්ශ කරන්න පුළුවන්. ඒ වගේමයි ඒ චරිත වෙනුවෙන් අපේ අධ්‍යක්ීම උදව් කරගන්න පුළුවන්. මේ විදියට හොඳ වැඩක් ලැබුණාම ඊට දායක වෙන ශිල්පීන් කණ්ඩායම බලන්නේ ඒ වෙනුවෙන් ඔවුන්ගේ උපරිම ඉදිරිපත් කරන්නයි. මේ විදියට ඔබ දායක වූ චරිත අතර ඔබට හමු වූ චරිතය මොකද්ද? එහෙම චරිත කීපයක්ම තියෙනවා. හැබැයි චරිත වෙනුවෙන් මම යම්කිසි අධ්‍යාපනයක් ලැබුවා. උදාහරණයක් විදියට ඉසිවර අසපුව නාට්‍ය රඟපෑ සේනක තාඹුගල වගේ චරිත වෙතින් ලැබූ දේ බොහෝමයි. එයි ලබාගත් දේ වගේම අපේ පදාර්ථයේ තියෙන දේත් චරිත වලට මිස කරලා තියෙනවා. අලුත් චරිතයක ප්‍රවිෂ්ට වෙනකොට ඒ අත්දැකීම් බොහෝ වටිනවා. ජනක කොහොමද ඔබේ ජීවිතය රංගනයට මැදිව ජීවිතයක්ද තියෙන්නේ? ඉස්සර වගේම ජීවත් වෙනවා. රංගනය මගේ වෘත්තිය. හැබැයි මම විශ්වාස කරන විදිහට ජීවිතේ ඊට වඩා විශාලයි. ජීවිතය ගැන මගේ කියවීම රංගනයට එහා ගිය දෙයක්. මේ දෙක නිසා එකිනෙකා පෝෂණය වෙනවා. ජීවිතය කියන්නේ හරි සංකීර්ණ දෙයක්. එහි පදාර්ථය නොකහාගත්තේ තමයි අපි මේ විදිහට රංගනයට වගේම අනිකුත් දේවල් සඳහාද පාදක කරගන්නේ කියලායි ඔහු අවසානින් පවසලා තිබුණේ. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වුණ නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට අමතක කරන්න එපා.